ආාදය ඇත්තටම ලෝකයේ ආශාදය කලකයන්නේ යථාර්ථය අවබෝධ නොකරණතාකල් මනස සොයනාදේ තමයි ආශාදය නමුත් ඒ ආශාදය අපි ඒට ආශාදය කෙල කෙව්වත් ඒක තුළ තියනෙ අත්තටම ආදීනවය නොදක. ඒ තුළින් ඇතිවෙන්නා වූ දුඛස්වභාවේ න විපාකය නොදැන කරන දෙයක් තමයි මේ ප්‍රතාක්ෂණ මානසයේ මේ කෙලෙස්සලෙන් කරන. විඳීම කියන එක විදනය. ඇත්තටම ලෝකයේ විදනය කරන්න එහම දෙයක් නැහැ මොකද ධර්මතාවයන් ගොඩක්. තියන්නේ ඉති එක ඒ ධර්මතාවයන් හඳුනාාගෙන ඒ ධර්මතාවයන් තුළ ජේවත්වෙලා මේ මනුස්සයෙක් විදියට ජීවත් වෙන අවස්ථාවල ලපන එක තමයි සයාල්ලේම යථාර්ථය හොයාගන්න පුළුවන් වෙන්නේ මේ ආශාදය කියන්නේ ආදීනවේ කියන්නේ තුට ආශාදයේ තුළ ඇති ආදීනවේ අවබෝධ වෙනකොට තමයි අපිට මේ ආශ ද කියන නිසාර කොටසිං අයින්වෙන්න පුළුවන්වෙන්න ඒ ආශාදය හදන්නම කැලෙස්වලින් හදන දෙයක් එහම නැඇතුව ස්තිිට සාර වූ ආශාදයක් ලෝකේ නැහැ එහහිම ස්වභාවයක් නැහැ නමුත් අපේ මනමිප ප්‍රතක්ෂණ මනස්සටමි ප්‍රකෘතියක් ප්‍රකෘති ස්වභාාවයෙන් නොපව තින මනස හැම වෙලා එම නොසන්සුන් වෙන මනස ඇලි ලහෝ ගැටිලහෝ ආශාදයක් ලබන්න උත්සාහ කන්නවා හැම වෙලාවම ජීවිතේ විඳින්න උත්සාහ කන්නවා ඉතින් ඒ මුළු ජීවිත කාලයේම විඳන්න උත්සාහ කරත් ප්‍රඥා ඇසින් අපසහැරල බැලුවත් වෙලා තියෙන්නේ වින්දීමනමයි වදවීමක් එන තිබන බයි විඳවීම තමයි මේ ආශාදයකය ලගන්නේ ජීවිතේ හැම අත්දැකීමක්ම ඔබ වින්ධානමේ වදවීමක් එතන සැබෑ වටමතියන්නේ නමුත්යක මෝහෙෙන් පෙන්නන්නේ විඳීමක් විදියට ලෝකයේ ධර්මතාවයන්න ගැටුනු එක තමා කරේ ඇලි ධර්මතාවයන්න එක පොර බැදුව එක තමයි වනේ දුකෙන්නිදහස්සෙන්න්න අපි හැමවෙලාවෙම ධර්මතාවයන්න එක පොරබැදනවා චීවිතේන ප්‍රශ්න කියලනේ අපි කියයන්නේ වටනේද ප්‍රශ්නත් එක්ක පොරබැදල ඒවට හෝයා ගන්නා විසඳදුුම් තමයි ඔභාෂාදය කෙල කියයන්නන්නේ ඉතින් ඒ ආශාදය තුළ ඇත්තටම තියෙන්නේ ආදීනව එක ති මතු පිටිංනුත් අපට ආදීනව එක තියෙනව ගැම්බුරින් බැලුවමත් එක ආදීනවය තමයි සංසාරයන්න වෙන එක කර්ම විපාක දැනය එක අනිත්ක ආශාදය තුළ හැමවෙලා එම තියනම අවාසය තමයි ආශාදී තුළින් ගොඩනගෙන ගොඩනගාගන්න ආ විා ආදීනවකන් විපාකයන ආශාදයකයන්නේ ඒ විඳින්නේ යනවයි හැම දෙම ඇලිල ගැටිලා තුළ මුලාවෙලා හැමිලාම යම් ආශාදයක් ලබාගන්න උත්සාහ කන්නානනේ එද ජීවිතයේ හැබැයි එක තුළ ඉතියෙන්න්න වූ ආදීනවය වෙහෙස මහන්සය ජීවිත ඉතිෙන්න වූ කටුක බව අවබෝධ වෙන්නෙ නැහැ. මොකද අ මුලා කරන නිසා. මනසිම්ම මනස මුලා කරන නිසා. ඒක ජීවිතය ලොකු සුවයක් විදියට දකිනවා මිනිස්සෝ ඔබ ඔබේ අත් දැකීම තමයි ඒක ගැන තමයි ද මේ අපිට මහා ප්‍රාක්ඥය බුදුවරු සම්මා සම්බුදුරුල් ලෝක පහළ වෙලා මේ ක්‍රමවේතය හොයා ගන්නවා මනසේ තියන මේ අවුල ලිහා ගන්නවා මේ අනවබෝධය ලිහා ගන්නව අනවබෝධය හොයා ගන්නව බුදුවරු. එතකොට ඒක තමයි අපිට උන්නහන්සෙලා දෙන්නේ අපිට මේක, ඒ අතර්ථය හොයා අපිටත් හොයාගන්නා ක්‍රමවේදය ඉතින් බුදුහාමුත්‍රෝ මේ කිව්වා කියලා මේකමති ආශාදයන මේ ආදීනවය මේක තියෙන්නේ ගොඩනගන්නේ මේ ආශාදයේ තියෙන්න ආදනවය තේරුම් අරග ගත්ත දසට ඒකින් නිස්සරණය වෙනවා නිසරණය වෙනවා කියන්නේ අයින් වෙනවා අතනින් ඒ ස්වභාවට යන්න යන්න පුළුවන් කියන එක බුදුහාමුදුර අපිට ඒ මාර්ගය පෙන්වවා එම ගිහිල් . න්න කියලා නිවාර්යම එක ගීියයොත් විතරයි ඔබට මේ ප්‍රඥාවෙන් මේ යථාර්ථය දකින්න පුළුවන්ග නාශ්වාදය තුළ සැබෑවටම තියෙන්න්නේ ආදීනවයක් බව සැබෑවට මඔබට අවබෝධ වෙන්න බුදුන්වහන්සේ දේශනා කළ විදියට අප අප අපේ මනස මනසේ ස්වභාවේ අවබෝධ කරගත් තුඋත්විතරයි. සැපෑවටම මනසේ තෙන්න්නේ විඳීමක්ද වදවීමක්ද මේ සැබෑ වින්දනයක්, පිරිසුදු අව්‍යාජ්‍ය නොවෙනස් වුන ින්දනයක් තියෙනවාද කියනෙක. ගන්න පුළුවන් වවෙෙන මේ මනුස්ස ජීවිතයක් ලැබූ වෙලා වෙදි වෙන කිසිම තැනකද මේ අපිර හොයා ගන්න බැහැ. ප්‍රඥා ඇස විවරවෙන්නේ මනුස්ස ජීවිතයක් තුළිින් පමණයි. ඒ මනුස්ස ජීවිතයක් තුළින් උපද්ධවා ගත හැකි මේ මනස්සෙහි විශේෂ ති විශේෂ මේ ශක්තිය උපද්දගන්න කෙලායබ සම්මා සම්බුදු කෙනෙක් මේ අ්‍යාජ මනසිං මේ කිව්වේ කියල දුන්නේ අපිට මේ තමන් උපදවාගත්තයි. අ්‍යාජ ප්‍රඥාස අපිටත් උපදවාගන්න කෙලායකි වෙලෝක කිසි කෙනෙක්. තමන් ලබාගන්න දේවල් තව කෙනකුට දෙන්න ලෝබයි. තවු තර අව්‍යජ වන හැමිනිස්සු. ්‍යාජයි තමුග හමමාරුවෙන් හදාගත්තු දේවල් තවකෙනකුට බෙදහදාගන්න කැමතිනහ තමුන්ට වාසියක් ලැබෙන විදියට තමයි ඒවා. දැන්නේ නමුත් සම්මා සම්බුදු කෙනෙක් සිදස්සක එහෙම කරන්න අන්න එතනට ඒ ස්වභාවයට එන්න කියල තමයි බුදුවරු අපිට දෙ උපපදේශය එතකට ඒ අවවාදයේ අනුශාසනාව තුළ අපිට ඒ ක්‍රමවේදය නිර්්‍යාජ ලෙස හෙලි කරනව බුදුවරු යන මාර්කය. ඒක අන්න ගිහිල්ලා පාරිුද් ස්වභාවය මනසේ ප්‍රඥා ඇස කියන පාරිශුද්ධ ස්වභාවය ශක්තිය උපද්ධගන්න හැම කෙනක්ම උත් වීරුවන්ත් වැන්න ඕන හැමෙනෙක් ඒ සඳහායයමුවෙන්න ඕන මේ ආශාධය කියන එක තිෙන්නාව මුලාව ආදීනවය. දැක්කීම තුළින්ම නිස්සරණය වෙන්නේ අයින් වෙන්නේ ඒ තුළ බැඳීම ඇතිවෙන්න ස්වභාවය නැති කරගන්න පුළුවන් වෙන්නේ. මොකද ආශාදයක් තියෙනවනම් සැබෑවින්දනයක් තියෙනවනම් ඒක හැමදාටම තියෙන්න්න ඕන ඒක නැතිවෙන්නේ ඒ හැම වෙලාම ජීවිතය වැඩිකාලයක්ම... ඉ තියෙ ප්‍රශ්න ्यක් හැම මनුසේක්ම ප්‍රශ්න කියල ුණනෙඒගේෙ කියන්න සිද්ධ වුණने में ප්‍රශ්න වුණේ. නොදනවාර්ම නව බෝධය නිස්සයි. ඒඒ පිළිබඳද දැනුවත්තුනේ සැබෑලෙස දැනුවත් වනේ නැති නි සයි මන්නසක පිළිබඳු යි ඉපදමි මැනමින් එන්නත් තුනේ මෙහෙම. මැරුනම්ම තවතැනක උපදිනවා කියනක තමයි ආශා තියන්න වවාදීනවේ. ඉතින්ඒ ආශාදී තියන මේ ආදීනවේ නැවත උපතක්කරායන ආදීනවී ගැලවන්න පාය නැතං හැමදාටම සංසාර ඉප දදුන්න මැ. ඉපදුුණු කෙනෙක් කවදාවත් මැරෙන්න්නේ තෘප්තිමත් වෙලා නෙමේ ඉ වැඩ කටයුතු ඉවර කරලා නෙමේ එක පාටම හැම කෙනකටම යන්නවසිේත වෙන මේ කයබින්දිලා ති මේ ක්‍ර මේක අපි මේ සිිස්ටම් එක හොයන්න ඕන්නේ මේකෙන් ගැලවෙන්නන අපි මේ සිිස්ටම් එකට මේ තු ඒකම ඇලි ගැලී වාසය කරලා නිකාං අපිට සංසාරයන භහනක ක්‍රමවේදය කඩාගන්න බැහැ අපිට මේ බුද්ධශාසනයක් තියෙන වෙලාවදිී තම මේ කඩාගන්න පුළමුකද අප ක්‍රමවේදය දන්න ැන මේ ක්‍රමවේදයත් හැමදාටම ලෝකේ තියෙන්න්නේ නැහැ. ොකද මේ ටිකෙන්ටික 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 බුදුන් වහන්සේැ පිරනුවන් පාලනිසා ඒ ඒ ක්‍රමවේදය තුළ සුපිරි ප්‍රඥා ගිහිල්ල සුපිරි ප්‍රඥාවන්තයින් නිවන්න අවබෝධ කළ සස්කරෙන් ගැල විලා යනකොට යනකර යනකොට ඉතුර වෙන්නේ ඒ සුපිරි ප්‍රඥා වනතේ බොහොමඥාන. ආශාදයේ ඇලී ගැලි වාසයකරන්න ලෝකය නැමතියා සූචි ස්වභාවය තුළේ අප්‍රසන්න ඒ ගඳගස්සන ස්වභාවයතු ජීවත් එන්න කැමතිබි නිස්සු විතර ඒතුරුුවන්නේ. ති එතන ඉඳල වැඩක්වෙන් එන හ දැන් ටිකෙන්ටිකෙ ටිකෙන්ටික ඒ ස්වභාවයන් වලට ඒමින් පවතිනවා. අයිති එතනින් ගැලවන්න ඉති එතන මොකදධතිය ආශාදය මුලාවය තුළින් හදාගන්න ආශා දෙයක් මිසක් මෝහයෙන් හදාගන්න ආශාදයක් මසක් ඒ සැබෑ ආශෂාදයක් ආදීනවයක් විපාකයක් මිඳින්න සිද්ධ නොවන ආශාදයක් ඒ තුළ නැහැ. ඉේ ඒක නිසා තමයි මේ නිවන් මාර්ගය මේ මනස නිවරදිලෙස මේ පරිහරණය කරන්න පුළුවන් ස්වභාවයට පත්කරගැන්නීම තමයි. මේ චතුරාර්සතය අවබෝධය කියෙන කාරණාව තුළින් වෙන්නේ. ඉඒ එතකුට තමයි අපිටර ලෝකය නමැති අසුචි ස්වභාවෙන් අයින්ගන්නේ ආශ්‍රව ස්වභාවෙන් නිතරම කෙලෙසෙන ස්වභාවෙන් මනසින් ඒෙ කෙලෙසෙන එකඒ ස්වභාවේ නැති කරලා. එක නිකලෙස් බවට පත් කරන්න පුළුවන් ස්වභාවයට එන එකනේ දැම් මේ මනස නිවරදි කරගන්නවා කියන කාරණයෙන් සිත්ත වෙන්නේ. හැමෝම මේ ජීවත්වෙනවා කියන මේ ක්‍රමවේදය තුල මේ සිිස්ටම් එක තුළ ඉන්න අසාහනයෙන්. හැමෝම ඉන්නේ නොසන්සුම් මනසකින් රැකියාව ජීවිතය. තමුන්ගේ ඇසුරු නිසුරු කරණ අය හැමෝත් එක්කම නොසන්සුම් මනසින් තමයි ජීවත්වෙන්නේ ඒ නොසන්සුන් භාවය තුල තමයි මේ විඳිනවා කියලක් කියන්නේ ඉති ඒ මුලාව මෝහෙෙන් හදන දෙයක්න ඉතින් හැමෝමහිම තමයි හැමෝම දේවල් කරන්නේ මේ ආශ්වාදයක් බලාපොරොත්තුවෙන්. හොඳ එක තමුන්ට වයි විපාක විඳන්න අනිවාර්යම විපාක ලැබෙනවා කියන ඒ අථර්ථය අවබෝධ නැති නිසායි බැහෙම කරන්නේ. මේ කරන හැම දෙයක් තුළින් තට විපාක විඳින කර්ම හැදෙනවා. ලෝකයදිහා බල බලන්න හැමෝක්ටම එකම විදියට මේ ජීවිතය. රන්දා පවතෙන් එ හැහැමෝකෙම ජීවිතවල වෙනස් 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 කර්ම විපාක විඳින්න සිෙත්ත වෙලා තියෙනවා කර්ම වලටඔවහු වෙනවා ඉතින් මෙන්න මේ මේ ස්වභාවයෙන් අයින්වෙන්න නං හොඳ ප්‍රඥාව අවශ්‍යය අපිට අන්නේ ඒ ශක් උපදවාගන්න තමයි අපිට වශ්‍ය කරන්න එතකොට මේ ආශාදය කියන එක වැරදි ඒක ඇත්තටම ආශාදයක් තිය කියන ඒ වචචනය තුළ තියෙන්නම ආදීනවය ඒ තුළ තියෙනවා කියන කාරණාවමයි. ආශවාදය කරන හැම වෙලාවකම ආදීනවය තමයි. තමුන්ට ඉතුරුුවවෙන්නේ.ඇන්න ඒක තමයි අපි අවබෝධ කරගන්න ව ඒකට හොඳ සියුම් විදියට මනස ගවේශණය කරන්න නැතම් මනසේ ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ප. අන්න ඒක තමා මේ සකස්වෙන සිත දැකීම තුළින් මේ ආශසාාදය කියන එක උදට අවබෝධ කරගන්න පුළුවන් වෙන්න සියුම් විදිට ඒ සකස් වෙන සිත දකිනකොට. අන්න එතන ඒ කෙලෙස්වලින් හදන ඒ ආශාදය කියන මිරිගුව අවබෝධ කරගන්න ඕ නොබ. එතකොටයි ඔබට විපාකවිඳින්න විනාශාදීෙන් නිස්සරණය වෙලා එය සරණ නොයා ඒක අයින් වෙලා මේ නිවීම කියන සැබෑනි බට ප්‍රත්‍යක්ෂ වෙන්නේ.